පාර දිගේ එක්ක රැඳිලින් අපි හැමෝම මේ වෙනකොට දන්නවා රහන් බැරෑරුම් තීරණ දෙකක් ගත්ත එක පාර එක තීරණයක් තමයි කම්පැනි එකෙන් අයින් වෙන තීරණය අනිත් තීරණය තමයි සරණිව කසාද බඳින තීරණය අතට මේ තීරණ දෙක ගන්න රහන් වැඩිපුර වෙලා කල්පනා කරා කියන එක නම් අපි දන්නවා මොකද මාස ගානක් තිස්සේ රහන්ට ලොකු වදයක් වෙලා තිබුණේ MD ව. MD නිතරම කළේ රහන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න උත්සාහ කරපු එක. කොයි වෙලාවකවත් රහන් දිහා විශ්වාසයෙන් බැලුවේ නැහැ කියන දේ රහන් දැනගෙන හිටියා. ඒ නිසාම තමයි ආන්නයව වුණත් සැරෙන් සැරේටම තමන්ගේ ගෙදර ආවේ කියන රහන් දැනන් හිටියා. ඉතින් ඒක මානසික වදයක් වුණා රහන්ට. මොකද රහන් කාගෙනවත් හොයන්නේ නැති නිසා. රහන් කැමති නැ තමන් ගැන කවුරුවත් හොයනවට. ඉතින් විශේෂයෙන්ම රහන් ගොඩක් වෙලාවට ගොඩක් යාළුවෝ ඇසුරු නොකරනත් හේතුවක් තමයි මේක. ඉතින් දැන් සරණි මුණ ගැහෙන කන් ගෑනු කට්ටිය ගැන රහන්ට තිබුණේ ලොකු කේන්තියක්. හේතුව තමයි රුක්ෂාන කරපු දේ නිසා. නමුත් රහන් දැනන් හිටියේ නැ සරණි වගේ හොඳ අයත් තමන්ගේ වටාපිටාවේ ඉන්නවා කියන දේ. අම්මා කොයිතරම් උත්සාහ කරාද රහන්ට කසාදයක් කරලා දෙන්න. නමුත් රහන් හැමදාම මේ දෙයට විරුද්ධ වුණා. ඒ වගේම දැන් MD ගේ නෝන වුණත් කියනවා රහන්ගේ ජීවිතයට වැඩිපුර MD වුණත් මැදිහත් වෙන එකේ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. නමුත් MD තාමත් ඒ ගැන වරද්දක් දකින්නහ. මොකද MD හිතන්නේ ඒක තමන්ගේ වගකීමක් කියලා. මොකද කම්පැනි එකට ඒ නිසා හානියක් වෙන්න පුළුවන් කියලා. මොකද රහන් කම්පැනි එකට බොරුවක් කරලා කියලා රුක්ෂාන් ඔප්පු කරලා පෙන්වන්න කටයුතු කළා. හැබැයි ඉතින් ඒක ස්ථීරටම තාම ඔප්පු කරගන්න MD බැරි වුණත් MD විශ්වාස කරනවා රහන් බොරුවක් කළා කියලා. ඉතින් මේ හදිසියෙම රහන් කම්පැනි එකෙන් අයින් වෙන්න ගත්ත තීරණයත් එක්කත් ගොඩක් වෙලාවට MD සැකේ තවත් වැඩි වුණා කියන අපි දන්නවා. ඉතින් කොහොමද මේ සැකේ නැති වෙන්නේ? හැමෝටම මේ ගැන තියෙන ලොකු ප්‍රශ්නක්. අනිත් එක රහන් මේ කම්පැනියෙන් අයින් වෙනවා නම් සරණි කසාද බඳින්න ඕනෙද කියන ප්‍රශ්නයත් අනිවාර්යයෙන්ම රෙක්සිට වගේම කට්ටියටම තියෙනවා. නමුත් රෙක්සි මේ වෙලාවේ රහන් ගත තීරණයත් එක්ක ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම රහන් සරණි විවාහ වෙනවට රෙක්සි තමයි ගොඩාක්ම කැමති කෙනෙක්ට ඉන්නේ. ඉතින් දැන් අපි දන්නවා MD ගේ සැකෙත් අවසන් වෙන්න ඕනේ. ඒක වෙන්නේ කොහොමද? ඒ දේ වෙන්නේ මෙන්න මේ විදියට වෙන්නත් පුළුවන්. ඔයා දන්නවා MD නිතරම පාටිස් වලට යනවා, ඩිනර් අවුට් වලට යනවා, මේ විදියට දේවල් කරනවා. ඉතින් තමන්ගේ පවුල අයත් එක්ක හොටල් එකකට ගිහින් ඉන්න වෙලාවක ඩිනර් එකට සරණි රහනුයි ගොඩක් ආදරෙන් ලං වෙලා ඉන්නවා දකින්න ලැබෙනවා. ඇත්තට මේ දෙන්නත් කෑම කන්න ගිහපු වෙලාවක. ඉතින් ඒක දැකලා MD ට තමන් ගත්තේ වැරදි තීරණයක් කියලා හිතන්න ලොකු අවස්ථාවක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්.